ගීතිකාවක් මේක දෙවියන් වහන්සේට නෙවෙයි අපි ළඟ ඉන්න අයට ඒගොල්ලන්ව ධෛර්යමත් කරලා ඒගොල්ලන්ව පොඩක් උද්‍යෝගිමත් කරන්න මේ ගීතිකාව ගායනා කරමු. පොඩ්ඩක් නවත්තමු. දන්නවද අන්තිම පදේ හරි වැදගත්. අපේ මූණ දැක්කම අනිත් ආත්ම යේසුස් වහන්සේ වෙතට ගේන්න පුළුවන් මූණක් දාගෙන ඉන්න එක තමයි හොඳ. මූණ දැක්කම දුවන්න හිතෙන්නේ නැති යේසුස් අන්න ආත්ම යේසුස් වහන්සේ වෙත ගෙනෙන ප්‍රසන්න මූණකින් ඉන්න පුළුවන් නම් ලොකු දෙයක්. හැමදේම අමතක කරමු. අපි කියමු. ඇත්තටම අපිට එහෙම කියන්න හේතුවක් තියෙනවා. අපි බලමු ඉක්මනට ගීතාවලිය පොතේ 30 පරිච්ඡේදේ 11යි 12යි පද මොනවද කියන්නේ කියලා. ඔබ මාගේ වැළපීම නැටීමට පෙරළූසේක. එතකොට නටනකොට ඔරෝගෙනද නටන්නේ? නෑ. දෙවියන් වහන්සේ අපේ වැළපීම නැටීමට පෙරළූසේක. ඔබ මාගේ ගෝණිරෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉන සැරසූසේක. ඊළඟ පදේ. ඒ කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙවියු ස්වාමිනී සදාකල්ම ඔබට ස්තුති කරන්නෙමි. මේ පරිච්ඡේදයේ ඔය අන්තිම කොටස. අපි අවසාන වෙලා බලන්න යනවා මුල් කොටසේ මොනවද කියන්නේ කියලා. අපි මේ ගීතිකාව ගායනා කරමු. මගේ වැළපීම නැටීම කරලා පෙරහැලි මුදා දැම්මා. ඔබ මගේ වැළපීම නැටීම කරලා මා තුති වේලා දුවා. මයිමෙගියෙන් මා කරන්නේ මේ ප්‍රශංසා සුදි කරන්නේ නී
සසමු සමිදු නිදිරියේ පසසා ප්‍රීතිවමු අත්පොලසන් සසමු සමිදු නිදිරියේ පසසා ප්‍රීතිවෙමු ශූත ස්ථානයේදී සමිදුන් පසසමු වාසේ බලවා හිමි සවි බලය නිසා සමිදුන් පසසමු බලවත් ක්‍රියා නිසා සමිදුන් පසසමු කරුණා ගුණය නිසා සමිදුන් පසසමු සමිදුන් පසසමු සමිදුන් පසසමු Love.
Thank you.
ජීවිතේ බාර දෙනව ශුද්ධාත්මයන්නි. ඔබ වහන්සේ කැමැති ආකාරයට ක්‍රියා කරන අපතුල ස්වාමීනි. දැවෙන හදවත් සුව කරන්න පුළුවන් ඔබට පමණයි ස්වාමීනි. අපේ හදවතේ නැගෙන විලාපය සනසන්න පුළුවන් ඔබට පමණයි ශුද්ධාත්මයන්නි. අපේ දෑස්වල කඳුළු වියලන්න පුළුවන් ඔබට පමණයි ශුද්ධාත්මයන්නි. අපේ දුර්වල ශරීරය බලයෙන්ද ශක්තියෙන්ද පුරවන්න පුළුවන් ඔබට පමණයි ශුද්ධාත්මයන්නි. ඔබ වහන්සේ ස්පර්ශ කරන ශුද්ධාත්මයන්නි. ඔබ කැමති විදියට ඔබ රිසි ලෙස ස්වාමිනී අපතුල ක්‍රියා කරන්නට ස්වාමිනී. අපි ඔබ යටට බාර වෙනවා. සම්පූර්ණ අපේ ශරීරයද ආත්මයද ප්‍රාණයද ඔබට බාරයි ස්වාමිනී. ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේ ක්‍රියා කරන්න. අපි
තුටු පඬුරු සහ දසයෙන් කොටස් වලින් අපේ දෙවියන් වහන්සේට නමස්කාර කරමු. ඒ වෙලාවේ ඔබට මතක ඇති ආරම්භයේදී අපි බයිබල් පදයක් බැලුවා. ගීතාවලිය 30 11යි 12යි. දැන් අපි මේ පරිච්ඡේදෙම 4යි 5යි පද දෙස චුට්ටක් බලමු. ඒකේ කියනවා ස්වාමින්ගේ ශුද්ධවන්තේනි උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්. උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ස්තුති කරව්. ඊළඟ පදේ. මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය. උන්වහන්සේගේ කරුණාව දිවි හිම් කොටය. රාත්‍රිය හැඬීම පවතින නමුත් උදේ ප්‍රීතිය පැමිණෙන්නේ. මේ රාත්‍රිය වගේ කාලයක අපි යනව. නමුත් උන්වහන්සේ කියනව පොරොන්දුවක්. රාත්‍රිය හැමදාම හැමතිස්සෙම තියෙන්නේ උදේ එනවාමයි. ඒ එන්නේ ප්‍රීතියත් සමග. අපි ගායනා කරමු අලුත් ගීතිකාවක් ඉගෙන ගනිමින් ගායනා කරමු. සේට ස්වාමිනී මේ පඳුරු බාර කරනවා දෙවි පියාණන් වහන්ස ස්වාමිනී ඔබ වහන්සේ දුන්නා වූ දෑත්වලට ආශිර්වාද කරන්න ස්වාමිනී නොදුන්න අයටද ස්වාමිනී ඔබ වහන්සේ දීමට ස්වාමිනී ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා ස්වාමිනී ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමිනී මේ හැම දෙයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා ආමෙන් හල්ලෙලූයා හල්ලෙලූයා දේවනංශය හපන්. ආමෙන්. මොන දේ සිදු වුණත් ස්වාමිනංශය හපන්. උන්වංශය අපිව බලා ගන්න උන්වංශ විශ්වාසවන්තව සිටිනවා.
ආමෙන්. ඒක නිසා මොන දේ වුණත් ස්වාමීන් වහන්සේ ඔබ සමග සිටිනවා. ඒක නිසා බය වෙන්න එපා. අපේ ජීවිතේ අපි පුරුදු වෙනවා එක එක කාල පරිච්ඡේදයන් වලින් ස්වාමීන් වහන්සේ කොහොමද අපිව රැගෙන යන්නේ කියන එක. අපි හිතනවා අපි බොහෝ වෙලාවට හිතනවා මගේ උත්සාහයෙන් මගේ ශක්තියෙන් මට තියෙන දේවලින් තමයි මම යන්නේ කියන්නේ. නෑ. ස්වාමීන් වහන්සේ අපිව ගෙනියනවා. අපි උගන්වනවා. එහෙනම් මේ කාලය ස්වාමීන් ස්තුති කරන්න මේ දවස් ගෙවන්න ඔබට ශක්තිය ලැබේ. හෙට ගෙවන එක නෙමෙයි. අද ගෙවන්න ඔබට කරුණාව ශක්තිය ලැබේ. ආමෙන්. ආමෙන්. දවසේ කරදරය දවසට සැහැ. මේ වචනේ එකයි පැහැදිලි ලියලා තියෙන්නේ. අපි හෙට ගැනයි කරදර වෙන්නේ. අද සම්පූර්ණයෙන් උන්වහන්සේ ඔබට උපකාර කරයි. හලලුයියා. 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 ඔබ දකින්න ඇති දාලා තියෙනවා දැන්වීම ජූනි 14 වෙනිදා උදේ 9ට ක්‍රිස්තියානි මධ්‍යස්ථානයේ අවුරුදු 13ත් 21ත් අතර තරුණ ඔබ සඳහායි එන්න පුළුවන්. ඔබට එන්න පුළුවන් මේ කාලය ප්‍රයෝජනයට ගන්න. මේක වටිනවා. අපි සමහරක් වෙලාවට පහුගිය කාලේ පුළුවන් තරම් සූම් තාක්ෂණය හරහා යම් දේවල් කරා. දැන් අපිට අවස්ථාව ස්වනංශ උදා කළා තිබෙනවා එකිනෙකා හමු වෙලා අපි සහභාගීත්වයක් එක්කලා ස්වාමීන් වහන්සේව දැක ගන්න හමු වෙන්න උන්වහන්සේගේ ස්පර්ශය උන්වහන්සේගේ දේවල් අපි ලබා ගන්න. ආමෙන්. අද උදෑසන ඔබගේ පළවෙනි රැස්වීම නම් මෙය පළවෙනි රැස්වීම නම් මා කැමැති ඔබ ඉන්න තැනින් පොඩ්ඩක් නැගිටලා පෙන්නනවට බය වෙන්න එපා. එක පොඩ අතවිස්සුවොත් අපි ඔබ පිළිගන්නවා ස්වාමීන් වහන්සේ රයිට්. අපි ක්‍රිස්තියානි මධ්‍යස්ථානයේ සහෝදරියක් සිටිනෝ. අපි ඇයව ක්‍රිස්තියානි මධ්‍යස්ථානට ආදරයෙන් සාදරයෙන් පිළිගමු. ඔබ රැස්වීම යන්න එපා. අපි ඔබට අවසානයේදී ඔබ යම් කිසි දෙයක් හේතුවක් ඇති අපි ඔබට යාච්ඤා කරන්න සූදානම්. ස්වාමීන් වහන්සේ ඔබට උත්තර දෙයි. ආමෙන්. ආමෙන්. මතක තබා ගන්න යාච්ඤා කාලයන් තිබෙනවා. අඟහරුවාදා තිබෙනවා. ඔබට උදෑසන 10 ඉඳලා එකමාර වෙනකන් තිබෙනවා. ඔබ පැමිණෙන්න මේ කාලය ඇත්තටම අවශ්‍යයි. ඒදී ඔබ සහභාගී වෙන්න. ඒ වගේම ඔබ සෛල කණ්ඩායමක ඔබ පුංචි කණ්ඩායමක නැත්නම් අපිට කියන්න අපි ඔබ කණ්ඩායමට යොමු කරන සූදානම්. ඔබ තනිව සිටින්න එපා. සමහර දේවල් ඔබ කොහේ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඔබට යම් කිසි දෙයක් වුණත් අපි දන්නේ නැහැ මොනවද ඔබට වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා ඒකට සහභාගී වෙන්න. අපි යාච්ඤා කරන්න ගමු. අපි නැගිටිමු. මේ කාලයේ විශේෂයෙන් දේශයට යාච්ඤා කළ යුතු කාලය. අපි දන්නේ අත මොකක් වෙයිද හෙට මොකක් වෙයිද අපි කවුරුත් දන්නේ. අපේ බුද්ධියෙන් මේ